මගේ ප්‍රතිවාදයා පුවත්පත් සාකච්ඡාවක් කැඳෙව්වා. අපේ රටේ යුද හමුදාව ක්‍රියා කරපු ආකාරය පිළිබඳව මගේ ප්‍රතිවාදියාගෙන් ප්‍රශ්න කරා. ප්‍රතිවාදියාට තේරුණා ඇහුවේ බොහොම භයංකාර ප්‍රශ්නයක්. මොකද්ද දුන්න උත්තරය? මම නෙවෙයි යුද හමුදාව පාලනය කරේ. මම නෙවෙයි නියෝග ලබා දුන්නේ. මගේ සහෝදරයා දුන්නෙත් නැහැයි කියලා අත හොදගත්තා. රණවිරුවන්ව බිල්ලට දුන්නා. දැන් මේ ඇත්ත තමයි විදුලි පුටුව ගැන කතා කරේ. දංගෙඩිය ගැන කතා කරේ. රණවිරු පරපුර වෙනුවෙන් කිමුල් කඳුළු හලන්නේ. වසර 10කුත් මාස කීපයක් ගත වෙලා සත්‍යය ජයගත්තා. මමයි කරේ, අයියයි කරේ, අපේ පවුල තමයි යුද්ධෙ දින්නේ කියපු ඇත්තොන්ට කියන්න සිද්ධ වුණා. හමුදාව මෙහෙයුවේ වෙන කවුරුත් නෙමෙයි, එවකට හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමයි කියන එක. ඒක තමයි මිත්තවරුනි මෑත ඉතිහාසයේ දෛවයේ සරදම. රටේ රාජ්‍ය නායකෙක් වෙන්නට උත්සාහ දරන පුද්ගලෙක් යුද බිමේදී සිදුණු සිදුවීම් පිළිබඳව යමෙක් ප්‍රශ්න කරනකොට තමන්ට කොඳුනාරටියක් තියෙනවා නම්, තමන් රට දැය බේරගත්තු රණවිරුවට මුල් තැන දෙනවා නම් කිසිම දවසක කියනවද මන් නෙවෙයි හමුදාව භාරව කටයුතු කරේ, හැමදේම කොරේ හමුදාපති කියලා ලැජ්ජ නැතුව එහෙම කියනවද? පොට වැරදීගෙන එනවයි කියලා හිතනකොට සමස්ත ආරක්ෂක ශේෂ්ත්‍රයේම ප්‍රශ්නයට උත්තරේ හැටියට තුට්ටු දෙකට පාවලා දුන්නා. ඒක තමයි මෑත ඉතිහාසයේ ලොකුම පාවාදීම. දේශීය හෝ විදේශීය හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හෝ කවුරු හරි ඇඟිල්ල දික් කරනවා නම් සජිත් ප්‍රේමදාස බෙල්ල දීලා මේ රටේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ඕනම වෙලාවක මම ලෑස්ති කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ අතර ජායල නගරයේ පැවති ජනහමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන් බලයට පත් වූ වහාම පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ත්‍රස්ත ප්‍රහාරවලට වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබා දෙන බවයි. කටුවාපිටිය දේවස්ථානේ, කොච්චිකඩේ දේවස්ථානේ, සියොන් ජේවස්ථානේ ඒ නීච ත්‍රස්ත ප්‍රහාරෙන් මරුමුවට පත් වූ ඒ අහිංසක දරුමල්ලෝ ගැන පවුල් ගැන කවුද කතා කරන්න ඉන්නේ? කවුද ඒ අය වෙනුවෙන් පෙනී හිටින්? එවන් නීච ක්‍රියාවන් සැලසුම් කරපු කට්ටියට අපේ රටේ දෙන්න පුළුවන් එකම දඬුවම ජීවිතාන්තය දක්වා හිරගෙදරට යැවීමද? නෑ මිත්‍රවරුනි, රටක් හැටියට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව මේ රටේ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන සියලුම දෙනාට ඒ හරියාකාරව අධිකරණයේ ඔප්පු වෙනකොට කණගාටුයි. අනිවාර්යෙන්ම මරණීය දණ්ඩනය ලබා දෙන්නට අපේ ආණ්ඩුවක් යටතේ අපි කටයුතු කරනවා.